ඒ කාරණා කිහිපයක් පිළිබඳව ඔබට දැනුම් දීමටයි මාර්ග මේ ගැටපත් සාකච්ඡාව. ඔබතුල විශාල ආන්දෝලනයක් තියෙනවා. පාර්ලිමේන්තුව දැන් හිතා නිතා රැස් කරයි. මේ පිළිබඳව ගරු වග්‍රාමාත්‍යතුමා මා සමගත්ත ඒ වගේම ගරු කථානායකතුමා සමගත් සාකච්ඡා කළා. සාකච්ඡා කරලා ජූනි මාසයේ 3 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවීමේ නිවේදනය දැන් කථානායකතුමා විසින් ඉදිරිපත් කළා තියෙනවා. කථානායකතුමා ඒ බව මට සහතික කළා මීට පැයකට පමණ පෙර. මේ පාර්ලිමේන්තුව 3 වෙනිදා කැඳවීමේ අවශ්‍යතාවය පැන නැගී තිබෙන්නේ ඔබ දන්නවා 18 වන 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ යටතේ විශේෂයෙන්ම අපට ස්ථාපිත කරන්න තියෙනවා කොන්ස්ටිටියුෂනල් කවුන්සිල් ව්‍යවස්ථාදායක සභාව. මේ ව්‍යවස්ථාදායක සභාව සඳහා අපට මටත් ඒ වගේම අග්‍රාමාත්‍යතුමාටත් එකඟත්වයෙන් පත් කළ යුතු මන්ත්‍රීවරු දෙදෙනෙක් අපිට පත් කරන්න. කථානායකතුමා ඉන්නවා, අග්‍රාමාත්‍යතුමා ඉන්නවා, විපක්ෂ නායකතුමා ඉන්නවා, ඊට අමතරව තවත් පාර්ලිමේන්තුව තුළින් නියෝජනය වන මන්ත්‍රීවරු දෙදෙනෙක්. ඒ මන්ත්‍රීවරුන් දෙදෙනා අපි එකඟත්වයෙන් දැන් නම් කරලා තියෙනවා. ඒ තමයි විජේදාස රාජපක්ෂ අමාත්‍යතුමා, ඒ වගේම ජෝන් සෙනවිරත්න මන්ත්‍රීතුමා. මීට අමතරව අතිගරු ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ගෙන් කෙනෙක්ව පත් කරන්න බලයි. ඒ අනුව එතුමා චම්පික රණවක අමාත්‍යතුමා එතුමා විසින් නම් කරලා තියෙනවා. ඊළඟට මීට අමතරව තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන තිදෙනෙක් පිටතින් පත් කිරීමට පුළුවන්. ඒ තිදෙනා හැටියට දැනට අපි පත් කරලා තිබෙනවා, නාම යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. විශ්‍රාමල විනිශ්චයකාර AWA සලාම් නැතුමා, ඒ වගේම ආචාර්ය රදිකා කුමාරස්වාමි මැතිනි, ඒ වගේම ආචාර්ය AT ආර්යරත්න මැතිනි. නමුත් 19 වෙනි විවස්ථා සංශෝධනයේ යටතේ සලාම් මැතිතුමාගේ නමත්, රදිකා කුමාරසුන්න මැතිනිගේ නමත්, ආචාර්ය AT ආර්යරත්න මැතිතුමාගේ නමත් පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතුව තිබෙනවා. මොකද 19 වෙනි විවස්ථා සංශෝධනය ගෙනෙන අවස්ථාවේදී ඒ අපි ගෙනෙන ලද සංශෝධනයක් අනුව මේ සිවිල් සමාජය නියෝජනය කරමින් කැමි මේ ව්‍යවස්ථාදායක සභාවට එන ඒ තිදෙනාගේ නම් පාර්ලිමේන්තුව මගින් අනුමත කළ යුතුයි කියලා නියෝජනය. ඒ නිසා අපිට අවශ්‍යයි ඉතා ඉක්මනින් මේ ව්‍යවස්ථාදායක සභාව ස්ථාපිත කිරීම. ඒ නිසා 9 වෙනිදා දක්වා ඉන්නේ නැතුව පාර්ලිමේන්තුව 3 වෙනිදා හැදවලා මේ නම් සහිත යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා මේ නම් තුනට අනුමැතිය ලැබුණයින් පස්සේ ව්‍යවස්ථාදායක සභාව ඊළඟ දවසේ ඉඳන්ම ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ නිසා මේ ව්‍යවස්ථාදායක සභාව ක්‍රියාත්මක කිරීම ඉක්මන් කිරීම සඳහා තමයි 3 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවුවේ. ඒක කාරණා. ඉතින් එතනින් කරුණු අවසන් වෙන්නේ නැහැ. ඊළඟට කොමිෂන් සභා ගණනාවක් තියෙනවා. මේ කොමිෂන් සභාවලට සමාජිකයන් පත් කරන්නේ මේ ව්‍යවස්ථාදායක සභාව තුලින්. එතකොට අපිට සිදුවේ ව්‍යවස්ථාදායක සභාවේ පළවෙනි රැස්වීමේදී රැස්වීම පවත්වලා ඒ කොමිෂන් සභා සඳහා සුදුසු පුද්ගලයින්ගේ යම් ආකාරයක නාම යෝජනා කැඳවීමක් කරන්න. එතකොට ඒන කරුණු ඒන නාම යෝජනා ඉතා හොඳින් පරීක්ෂා කරලා බලලා ව්‍යවස්ථාදායක
සභාව විසින් ඒ කොමිෂන් සඳහා අවශ්‍ය සමාජිකයන් තෝරාගෙන ඒවා පත් කරන්න ඕන ඒ සමහර කොමිෂන් සභාව සඳහා ඉල බලේ පත් වෙලා ඉන්නවා ඊට අමතරව අනිත් සමාජිකයන් පත් කිරීමයි අපි බලාපොරොත්තු වෙන්නේ ඒ නිසා දැන් බොහෝ ජනමාධ්‍ය තුල මේ කොමිෂන් සභාපත් කිරීමේ ප්‍රමාදයක් තියෙනවා මේකට උනන්දුවක් නැහැ කියලා විවිධ මත තිබුණා මම හිතනවා ඒ දුරු මත සියල්ල මෙයත් සමගම අවසන් වෙයි කියලා අපි විශ්වාස කරනවා ඊළඟ කාරණේ තමයි 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ඉතාම පැහැදිලිවම කියන්න ඕනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇසුරු එක්සත් ජනතා නිදහස් සන්ධානය ඒ ඉතාම දැඩි ස්ථාවරය 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනල්ලා අනිවාර්යයෙන්ම සම්මත කළ යුතුයි ඒ සඳහා ඊ අධිකරු ජනාධිපතිතුමාත් සමග සන්ධානයේ සියලුම පක්ෂ නියෝජනය කරමින් නායකී මුණ ගැසුණා එහිදී සියලුම පක්ෂ නායකයින් සපත කළා පොරොන්දු වුණා 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා දැනට අපේ න්‍යාය පුස්තකයේ තියෙන්නේ යෝන අමරතුංග මහතාට එරෙහි විශ්වාසපන් යෝජනාවක් ඒ වගේම රවි කරුණානායක මහතාට එරෙහිව තියෙන විශ්වාසපන් යෝජනාවක් ඒ වගේම තවත් රාජ් මහා බැංකුවේ අධිපති තුමා ඉවත් කිරීමට බල කරන යෝජනාවක් ඒ වගේම අල්ලස්සා දූෂණ කොමිසමේ විධායක අධ්‍යක්ෂක දුමිය ඉවත් කළ යුතුය කියන මේ යෝජනා හතර තමයි තියෙන්නේ. රාම රජයට විරුද්ධ විශ්වාසබන්ධ යෝජනාව න්‍යාය පුස්තකයක දැමෙන්නේ නැහැ. එය මම හිතනවා දැනට අපි අපේ විපක්ෂයේ විසින් මේක අත්සන් කරගෙන යනවා. මමත් ඒ යෝජනාවට අනිවාර්යයෙන්ම අත්සන් කරනවා. ඒ අනුව අපි ඉදිරි කාලයේදී ඒක න්‍යාය පුස්තකයට එන්න ඕනේ. න්‍යාය පුස්තකයට ආවයින් පස්සේ පක්ෂනායක රැස්වීමකදී ඒ සඳහා විවාදය සඳහා දින ලබා ගත යුතු තිබෙනවා. ඊට පෙර අපි පසුගිය පක්ෂනායක රැස්වීමේදී මම විදේශ ගුවන් දෙපැත්තුමා ඒ වගේම විදුහල්පති දෙපැත්තුමා ඇතුළු අපේ විපක්ෂය නියෝජනය කරන පක්ෂනායකින් සියලු දෙනාම ඉතා දැඩි ලෙස රජයෙන් ඉල්ලා සිටියා නව්වෙනිදායින් පටන් ගන්නා පාර්ලිමේන්තු සතියේදී රවි කරුණානායක මුදල් ඇමතිවරයාට එරෙහිව තියෙන විශ්වාසබන්ධ යෝජනාව විවාදයට ගැනීමට ඉඩ දෙන්න කියලා. නමුත් රජය ඒකට ඉඩ දුන්නේ නැහැ. ඒ වගේම 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයක් කියන මේ කාරණා දෙකක්. මෙහිදී සන්ධානය පක්ෂ අතරත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමත් පුළුල් වශයෙන් මේ කාරණේ සාකච්ඡා කරන්න ඕන. ප්‍රතිපත්තිමය වශයෙන් 20ක් අපි සම්මත කරන්න ඕනි. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාට එරෙහිව විශ්වාසබන්ධ යෝජනාවක් කියලා. ඒකේ කාල පරාසයන් හා කාල වකවානුවත් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අවහිර නොවන පරිදි කළ යුතුය කියන මතයක් තියෙනවා. නමුත් ඒ තවදුරටත් සාකච්ඡා කරලා සන්ධානයේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකින් අතර එක අනිසා සාකච්ඡා කරලා ඒ ගැන අපි තීරණයක් ලබා දෙනවා. නමුත් විශ්වාසබන් යෝජනාවක් ගේන්න ඕන 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයත් සම්මත කරගත යුතුය කියන ස්ථාවරය තමයි තියෙන්නේ. විශේෂයෙන්ම රවි කරුණානායක මුදල් අමාත්‍යවරයාට එරෙහිව තිබෙන මොකද විශ්වාසබන්ධය ඉතා ඉක්මන් කළ යුතුයි. මොකද දැන් රේරු අධ්‍යක්ෂක ජනරාල්තුමා අස්වැලා තියෙනවා. මේ පිළිබඳ අපිට විවිධ තොරතුරු හා කරුණු බලාගෙන ඉනවා. අපි ඒවායේ නිවර්තිතාවය දැන් සොයා බලාගෙන යනවා. කෙසේ වෙතත් ඒ පිළිබඳව තවත් කරුණු විදිහේ හෙළි වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. හෙළිුණාම අපි ඒවත් මාධ්‍යයට ඉදිරිපත් කිරීමට සූදානම්. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන්ම ඒ විශ්වාසබන්ධ යෝජනාව ඉක්මනින් ගෙනීමේ වැදගත්කම අපි මීළඟ පක්ෂනායක රැස්වීමේදී දැඩි ලෙස මේ පක්ෂනායකින් සියලු දෙනාම ඉදිරිපත් කරන බව ප්‍රකාශ කරන්න කැමතියි. අධිකරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා සමග එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තුවේ නියෝජනය කරන පක්ෂ 12
සහ පාර්ලිමේන්තු නියෝජනය නොකරන නමුත් පළාත් මට්ටමේ නියෝජනය කරන පක්ෂ දෙක සමග දේශපාලන පක්ෂ 14ක නායකයන් සෑම දේශපාලන පක්ෂයක්ම නියෝජනය කරමින් ඊයේ රාත්‍රී සාකච්ඡාවට සම්බන්ධ වුණා. ඒ සාකච්ඡාව ප්‍රධාන වශයෙන් ගෙනුනේ විශ්වවිද්‍යාල ව්‍යවස්ථා සංශෝධනය සම්මුත කර ගැනීම සම්බන්ධයෙන් සංධානයේ ස්ථාවරයේ පිළිබඳව සාකච්ඡා කරන එක. දෙක මීළඟ මැතිවරණයක් පැවැත්වීම මතින් විපක්ෂ නායකතුමා කිව්වා වගේ දැනට අග්‍රාමාත්‍යතුමාට එරෙහිව ගෙනීමට නියමිත විශ්වාසවන්ත යෝජනාව ඒ මාර්ගයෙන් අපි පාර්ලිමේන්තු උසුරා හැරීමට පෙර සංධානය ආණ්ඩුව බිහි කර ගැනීම. මේ සංධානය මාර්ගයේ තවයි ඊළඟ කාරණය තමයි එළවෙන මැතිවරණයේදී සංධානයක් හැටතර කිරීම සහ ගරු මෛත්‍රීගරු මහිපාල සිරිසේන ජනාධිපතිතුමා සංධානය නායකයා වගේම හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහත්මයා හිටපු සංධානය නායකයා සංධානය ජනාධිපතිතුමා දැන් මේ වෙනකොට විවිධ මට්ටම් වලින් පාක්ෂිකින් සංධානයේ පාක්ෂිකින් ගොනු වෙමින් යනවා ඉදිරි මැතිවරණයක් සඳහා. ඒ නිසා අපි කොහොමද මේ සියලු දෙනාම සංධානයක් සකස් කරන්නේ කියන කාරණය පිළිබඳව දැනුවත් කර ගැනීම අනිත් අරමුණ වුණා. ඒ අනුව විශ්වවිද්‍යාල සංශෝධනය සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමන් ඊයේ කැබිනට් එක රැස්වීම කියන වෙලාවෙදී ගත්ත තීන්දුව සම්බන්ධයෙන් දැනුවත් කළා. ඒ අනුව අපි එක්සත් ජනතා නිදහස් සංධානය එක්ක විශ්වවිද්‍යාල සංශෝධනය සම්මත කර ගැනීම සඳහා අපේ සහයෝගය ලබා දීපු කියන මතයට එක හේතුව තමයි මේ රටේ ජනතාව පොදුවේ වසර ගණනාවක් තිස්සේ මේ මැතිවරණ ක්‍රමය වෙනසක් අවශ්‍යයි ප්‍රධාන වශයෙන්ම මනාප ක්‍රමය නැති යම් මැතිවරණ බල ප්‍රදේශයකට වග කියන මහජනීතික සිටිය යුතුයි කියන මතය දැරුවා. ඒ නිසා අපි ඒ සඳහා ඉඩකඩ ලබා දෙමින් දෙන සංශෝධනයක් සඳහා අපේ එකඟතාවය ලබා දෙන්න තමයි ඒ අදහස ඉස්මතු ඊළඟ කාර්යය තමයි විපක්ෂ නායකතුමා කිව්වාගේ දැන් දින 100 අවසන් අපේ එකඟතාවය තිබුණේ අතිගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට එතුමා ශ්‍රීලංකා නිෂ්පක්ෂ නායකයා වගේම එක්සත් ජනතා නිදහස් සංධානය නායකත්වයට පත් වෙලා තිබෙනවා. එතුමා ගේ දින 100 වැඩ පිළිවෙලට තමයි අපේ සහයෝගය ලබා දෙන්න අපි තීරණය කළේ. යනුව අතුරු අයවැයස්ලා සහයෝගය දුන්නා. 19 ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ කරගත්ත විවිධ සංශෝධන වලට යටත්ව එවාගෙම පාර්ලිමේන්තුවේ ජනතා හිතවාදී අනපනත් සඳහා රෙගුලාසි සඳහා සහයෝගය දීලා. දැන් විශ්වවිද්‍යාල සංශෝධනය තුළ විශ්වවිද්‍යාල සංශෝධන එහෙම තව කොටසක් ඒකට සහයෝගය දෙන්න අපි එකතු වෙනවා. නමුත් මේ දින 100 අවසන් වෙනකොට අපිට තේරෙනවා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් තිබෙන ආණ්ඩුවේ ක්‍රියාකලාපයන් පිළිබඳව දැඩි විවේචන අද සමාජය තුළ තිබෙනවා. දවසින් දවසට මේකට කරුණු එකතු වෙනවා. දැන් උදාහරණ වශයෙන් මහ බැංකුවේ බැඳුම් කරන නිකුත් කිරීම. දැන් ඒක පාර්ලිමේන්තුවේ රාජ්‍ය ව්‍යවසායන් පිළිබඳ අනුපම්ප යොමුලා තිබෙන නිසා මම ඒක සමාජික හේතු නිසා ඉගෙන ඊට වඩා යමක් සඳහන් කරන්නේ නැහැ. මොකද ඒක අපේ සම්ප්‍රදාය පාර්ලිමේන්තුවේ වාර්තාව ඉදිරිපත් වුණාම ඒක ප්‍රසිද්ධ වාර්තා බවට පත් වෙනවා. ඒක දිගින් දිගටම දැන් හෙට ඉඳලා නැවත මුණ ගැහෙනවා. ඉතින් අපි කඩිනමින් මේ විමර්ශන කටයුතු සිදු කරලා අවසන් කරනවා. ඊළඟට දැන් පෙරේදා වෙනකොට උදාලමත්යේ ඡත්තේ තිබෙන රේගු අධ්‍යක්ෂක ජෙනරාල් ඉල්ලාසෝ ගැන තාවෙන කුරු මුදල් අමාත්‍යංශයව ඇමතිවරයාගේ පැහැදිලි කිරීමක් සිදු වුණේ නැහැ. විවිධ කතා මේ දවස්වල පැතිරෙමින් පවතින ඒ සම්බන්ධ ඊළඟට අපරාධ මුල්‍ය කොට්ටාසය ස්ථාපනය කිරීම අපි දිගින් දිමටම මේ ස්ථාපනය කිරීමේ ඉඳලම විරෝධතාවය දැක්වුවා. මොකද මේක නීති විරෝධී කියන පදයක්. දැන් ඒක ඊයේ හිටපු ඊයේ පෙරේදා දේශනාවකදී හිටපු අග්‍රවිශ්ව කාර්තුමා එතුමා පසුවි ජනාධිපතිවරණේ අපි දැක්කා
සෑහෙන මෙහෙවරක් කරනවා විපක්ෂයේ පොදු අපේක්ෂාවේ ජයග්‍රහණය වෙනුවෙන්. එතුමායිගේ මතයත් එදා හෙළිදරව් වුණා පෙරේද යන අද මාධ්‍ය වල වාර්තා කරලා තිනවා. අපරාධ මුල්ල කොටාසේ පිහිටවීම එතුමාගේ මතය අනුව නීති විරෝධී. අපි දිගින් දිගටම කියන්නේ හිතුවේ. ඒ සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග වලට විවිධ කුත්තිලෙන් එළඹෙලා තිබෙනවා. තවත් එළඹීමට නීතිවල තිබෙනවා. විශේෂයෙන්ම අවධාරණය කරන්නේ මේ වෙනකොට අපිට විශේෂ අවශ්‍යතාවයක් තියෙනවා. මේ ගහපාලන ආණ්ඩුව ඉතා ඉක්මනින් කඩිනමින් පළවා හැරි යුතුයි කියන මොකද ඒක මේ රටට ඉතාම අහිතකර ප්‍රතිඵල ගෙන දෙමින් ඉන්නවා. මේ අය පසුගිය ආණ්ඩුව විවේචනය කරමින් ඉන්න මන්ත්‍රීවරුන්ට නඩු දමමින් දඩයම් කරමින් රටට ටෙලිනාට්‍ය සම්දර්ශන පෙන්වන අතර රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් මාපත්ට හරවන්න අඩා බිඳවට්ටන්න කටයුතු කරමින් ඉන්නවා. ඔවුන්ගේ පෞද්ගලික වුවමනා එපාකම් ඉටු කර ගැනීම සඳහා කටයුතු කරනවා විනා රටේ සංවර්ධන ක්‍රියාදාමයට අදාළව යන ගමන අපිට පේන්නේ නැහැ. මේක දේශපාලඥ වශයෙන් ඉන්න අපි සියලු දෙනාට වැටෙන්නේ සාමාන්‍ය ජනතාවට යම් ප්‍රමාණයකට ප්‍රමාද වෙලා වැටෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් මේක ජනතාව අද දැනෙමින් තියෙනවා. එක්සත් තමයි අද සෞඛ්‍ය සේවයේ වැඩවර්ජන වලට ඇවිල්ලා පහුගිය කාලේ දිගට වැඩවර්ජන රැල්ලකට ආව ඉතා කෙටි කාලයක් ඇතුළේ රට. ඒක ග්‍රාමීය මට්ටමින් ප්‍රාදේශීය මට්ටමින් අද විශාල වැඩ කටයුතු කරපු සාමාන්‍ය පිරිස් අවතන් වෙලා තියෙනවා. රැකියා නැති වෙලා තියෙනවා. අහිමි වෙලා තියෙනවා මේ කාලේ. බඩුමිල අහසට ගිහිලා තියෙනවා. හාල් මං අධ්‍යයනය කරා 112 කින් ඉහළ ගිහින්. වීදුරු 139 කින් ඉහළ ගිහිලා තියෙනවා. හරි. පරිප්පු කිලෝක අද රුපියල් 200කට එහා පැත්තේ. එතකොට මේ ආණ්ඩුව මොකද